अरे रिकॉर्डिंग डाल दी। स्क्रीन है वेरा ने ये या අර මේකේ තියෙන්නේ මේ network layer එක ගැන එක අවුලන්නේ. උතන දැන් මේකේ කරන්නේ router network layer එකේ වැඩ කරන router. තව router වැඩ කරන්නේ කොහොමද කියලා තමයි මෙතන මේ layer ටික පොඩ්ඩක් මුලින් කියලා දානවා. ඔක්කොම ටිකද application එක තියෙනවා. ඒක නම් මට මතක නැහැ බා හතක්ද කොහෙද තියෙන්නේ. application එක තියෙනවා. transport තියෙනවා. network තියෙනවා. data link layer තියෙනවා. फिजिकल लेकिन कई तुने हाथ पहा पहाती मैं मेकता क्या तुण क्या पारण वर्गीकरण मे एप्लीकेशन ले कोटा तू ने विन मैंने कोटा पहाती मुझे मैं अरे प्रधान कैर दिखा डेटा प्लान कंट्रोल प्लेन नेटवर्क लेयर का डेटा कैर बेदेनो कंट्रोल प्रधान मेती नैटवर्क लगे कार्य बार सेंडिंग डेटा डेटा ग्राम्स काटो एप्लीकेशन लेयर के दिखना एप्लीकेशन लेयर के दिखना डेटा या ट्रांसपोर्ट लेयर आप सेगमेंट की इट पास एना डेटा टीका नैटवर्क लेयर तम डेटा ग्राम की गया एप्लीकेशन लेयर के निकम डेटा की गया ट्रांसपोर्ट लेयर ये डेटा टिकट आप सेगमेंट की इट पास ये टिकट नेटवर्क लेयर का डेटा वाले की डेटा ग्राम की इक अमत अमदीट सेगमेंट डेटा ग्राम्स बाबा बात करें कदम इक कार अनीत अदाल डेलीवर कर मगे कंप्यूटर मोखरी मेसेज विश्वट है वो तेग विश्वट की हिंदन कर नैटवर्क ले नैटवर्क लेयर के प्रधान फंक्शन दिखाती है एक राउटर तो राउटर एक प्रधान फंक्शन दिख मैं मे वाइट बोर्ड पे मतलब राउटर नेटवर्क लेयर राउटर वाल प्रधान फंक्शन दिखाई फॉरवर्ड राउटर वाल मेहमती इनपुट अरे मेहमती आउटपुट थानी राउटर यहाँ पे राउटर गुडक में तो मैं कनेक्ट 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 मैं कंप्यूटर या फोन ने का और मोहता राउटर गुडक थी मैं राउटर एक इंटरने इतकोट राउटर प्रधान फंक्शन दिखा इकमें
මේ router input port එක දැන් data එනවනේ. මෙන්න මේ input port එක data ටිකක් ආවම ඒ ටික හරි output port එකට යවන්න ඕන. ඒක තමයි එක කාර්යය. ඒකට කියන forwarding කියලා. input එකට මොකක් හරි data එකක් දුන්නම router එක හරි output එකට යවන්න ඕන. ඒ කියන්නේ අපි මෙතනින් මොකක් හරි data එකක් එවුවා කියන්නේ ඒ කියන්නේ මේ router එකට ඒක මේකටද යවන්නේ මේකටද යවන්නේ මේකටද යවන්නේ කියලා තීරණය කරනවා. ඒකට තමයි forwarding කියන්නේ. හරිද? අනෙක් කාර්ය තමයි routing කියන්නේ. උදාහරණයක් මේ ඉන්නේ A. මේ තියෙන්නේ B. දැන් A Bට message එකක් යවන්න ඕන නම් මේක යන්නේ මොන පාරද කියේද? මෙහෙන් යන්න පුළුවන්. මෙහෙම යන්නත් පුළුවන්. මෙහෙන් යන්න පුළුවන්. අන්න එහෙම යන මාර්ගය තීරණය කරන එකට තමයි අපි routing කියන්නේ. එතකොට ප්‍රධාන කාර්යයන් දෙක එකක් තමයි forwarding. forwarding කියන්නේ input එක data එකක් ආවම මොන output එකකටද හරියට දෙන්නේ. ඒක මෙතෙන්ට ආවම මේක මේ පාර දෙවන්නේ, මේ පාර දෙවන්නේ, මේ පාර දෙවන්නේ. routing කියන්නේ A B ට message එකක් යවනවා නම් ඒ message එක යන්න ඕන මොන පාරද කියලා තීරණය කරනවා. හරි? ඒකට තමයි routing කියන්නේ. ඒ දෙක තේරුණා? ඊට අවුලක් නැහැ නේ තේරුණා නා ඌ කියපන් ඔව් ආ අනේ එළගි දෙපස්සි හරිනේ දැන් ෆෝවර්ඩින් රවුටින් හරි ඊට ඊරිවර් ඊට පස්සේ ඩේටා ප්ලේට් කන්ට්‍රෝල් ප්ලේට් ඊළඟ කොටස හරි ඊට පස්සේ දැන් අපි රවුටර් එකක් ගත්තෝ මේ රවුටරේ අපිට ප්‍රධාන කැරේ දෙකකට කඩන්න පුළුවන්. එකක් තමයි data plane කියන්නේ. රවුටරේ ප්‍රධාන කැරේ දෙක. data plane. අනිත් එක තමයි control plane. හරි. මේ control plane කියන එකෙන් ගන්න මේ data plane කියන එක පාලනය කරනවා. මේ control plane කියන්නේ router එක මොළය වගේ තමයි. ඒ කියන්නේ router ඇතුළ chip එකක් තියෙනවා. අන්නේ chip එක තියෙන තැනට තමයි control plane කියන්නේ. හරිද? data plane කියන්නේ router එක ඉතුරු කැලලිය. මේ control plane එකෙන් කරන්නේ අවශ්‍ය signal ටික generate කරලා data plane එකට දෙනවා. ඊට පස්සේ data plane එකෙන් තමයි අවශ්‍ය විදිහට කරන්නේ. ඒ කියන්නේ උදාහරණයක් අපි හිතමු data packet එකක් ආවා කියලා. datagram එක නැත්නම් data packet එකක් ආවා. ඒ data packet එක නැත්නම් datagram එක ආවම මේක කොතෙන්ටද යවන්න ඕන? මේක කොහොමද යවන්නේ? මොන තැනටද යවන්නේ? ඒක තීරණය කරන්නේ මෙන්න මේකේ. එතකොට මේකෙන් signal ටික දුන්නම move කරන්නේ අදාළ තැනට යවන එක. move තමයි brain එක විදිහට පාවිච්චි කරන්නේ, move තමයි වැඩේ කරන්නේ. හරි. ඒක තමයි ප්‍රධාන කැලේ දෙක. ඊට පස්සේ දැන් මේ තියෙන ඔය එක router જાතිය මේ තියෙන ට්‍රැඩිෂනල් රවුටර්. ඒ කියන්නේ පරණ රවුටර් වල වෙනම chip එකක් තියෙන රවුටර්. හරිද? දැන් අලුතෙන් එන රවුටර් වල තියෙන්නේ වෙනම සීන් එකක්. මේ තියෙන රවුටර් ටික. දැන් මේ තියෙන රවුටර් හතරක්. හරිද? මේ ඔක්කොම data plane.
අපි මේ කලින් කතා කරන් ට්‍රඩිෂනල් රවුටර්ස් ඒ කියන්නේ මේ ඔය අපේ ගෙදර තියෙන වගේ පරණ තායි රවුටර්ස් හරිද මේ තියෙන දැන් අලුතෙන් එන රවුටර් මේ අලුතෙන් එන රවුටර් වල වෙනම චිප් එකක් නැහැ ඒ රවුටර් එකේ හරිද ඒ චිප් එක යනකොට පොඩි සොෆ්ට්වෙයාර් එකක් තමයි තියෙන්නේ ඒ සොෆ්ට්වෙයාර් එකෙන් තමයි මේ අනිත් ටික පාලනය කරන්නේ ඒ කියන්නේ මේ රවුටර් වල ප්‍රොසෙසින් පවර් එකක් නැහැ ඒ කියන්නේ මොකක් හරි ඩේටා ටිකක් අරන් මේක ප්‍රොසෙස් කරන්නේ නැහැ අපි හිතන දැන් මොකක් හරි මේක ඩේටා ටිකක් ආවා කියන්නේ මූ කරන්නේ මේ ඩේටා ටික සර්වර් එකකට යවනවා සෙන්ට්‍රල් සර්වර් එකක් තියෙනවා ඒ සර්වර් එකෙන් ඩේටා ටික ප්‍රොසෙස් කරලා වෙන්නේ මොකද්ද ඕන කියන එක ආයි මේ පැත්තට එවනවා මෙන්න මේ CA කියන එක කියනවා ඊට පස්සේ මූ එන සිග්නල් ටික තමයි ආයි ඩේටා ප්ලේන් එකට දෙන්නේ හරි වෙනම චිප් එකක් නැහැ සෙන්ට්‍රල් සර්වර් එකක් තමයි තියෙන්නේ පොඩි සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ඒ සොෆ්ට්වෙයාර් එකේ එන ඩේටා ටික සර්වර් එකට යවනවා सेवर के एडिय प्रोसेस करो इट पास करे मे अट इन दिन डेटा प्लेन दिन से डेटा प्लेन दत्तर ओन दिन अरे एडिया देर एडिया तेरुना එඩිය අවුල නැද්ද බං මොකක් හරි කියවංකො ඉදා ගන්න එපා මොකක් හරි කියව මට නිදිමත හරි ඊළඟ කොටස හරි දැන් මේ 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 ස්ලයිඩ් එකේ ඒක තමයි කියලා තියෙන්නේ මේ ඩේටා ප්ලේන් කියන එකෙන් කරන්නේ फॉरवर्डिंग दत्तरी रउट्रेट आवम रउट्रे इनपुट डेटा आवम ये अदाल अवटपुट कदा डेटा प्लेन की कंट्रोल प्लेन की अदाल संज्ञा उपदिष्ट अरे कुहमद पैकट ट्रवल कर मम विश्व मेसेज क्या ये मेसेज मून पारदीनने कंट्रोल प्लेन की मे इतना तम की कंट्रोल प्लेन की ප්‍රධාන ගැයද දෙක අර මම කලින් කිව්වා ට්‍රැඩිෂනල් කියන්නේ හැම රවුටර් එකේම ප්‍රොසෙසරයක් තියෙනවා SDN කියන්නේ හැම රවුටර් එකේම ප්‍රොසෙසරයක් නැහැ ඒ වෙනුවට සෙන්ට්‍රල් සර්වර් එකක් තමයි ප්‍රොසෙස් කරන්න භාවිතා කරන්නේ හරි මේ ස්ලයිඩ් එකෙන් අර මම කලින් කිව්ව කතාව තමයි කියලා හරි මේ තියෙන රූපයක් ගත්තොත් මේ තියෙන ට්‍රැඩිෂනල් එක ප්‍රී රවුටර් කන්ට්‍රෝල් ප්‍රී මේ තියෙන ආදිගාල රවුටර් හරි මේ තියෙන රවුටරේ අර චිප් එක නැත්නම් රවුටින් ඇල්ගොරිතම් කියලා කියන මේ තියෙන ඒටි මේ තියෙන රවුටරේ චිප් එක. ඒතර මේ චිප් එකෙන් තමයි කොහොමද දත්ත ගමන් කරන්න ඕන විදිය කියන එක තීරණය කරන්නේ. හරිද? දැන් අපි කියවනේ ඩේටා ප්ලේන් එකෙන්. ඩේටා ප්ලේන් කියන්නේ මේ අට ටික. මේ අට කැරලා තමයි ඩේටා ප්ලේන්. මේදී මේ උඩ කැරලා තමයි කන්ට්‍රෝල් ප්ලේන්. तर मैं डेटा प्लेन अभी रउटर मेन मेथ इनपुट मेसेज एक मोन अवटपुट अने के तीरने एक डेटा प्लेन कर इतना मोन तेन अन्न की भावितागर अभी तेनकंड टेबल पावित यह टेबल दिन लोकल फॉरवर्डिंग टेबल फॉरवर्डिंग टेबल अरे मैं रउटर ऑपरेट करेड कर एक डेटा पैकट यवा कलिंग देटा पैकट इट पास मे रउटर डेटा प्लेन सिग्नल प्रोसेसिंग चिप ये प्रोसेसर ये प्रोसेसिंग चिपे मेन मे टेबल हदल रउटर अटका सिग्नल मेतन तीन चिप मे मुल नैटवर्क चिप कथा मे चिपे कुतन दीन मे आतने मुलो नैटवर्क कथा कर එහෙම කතා කරලා මේ forwarding table කියන එක හදලා data plane එකට දෙනවා. එතකොට data plane එකට පුළුවන් උට උගේ වැඩේ පාඩු කරගන්න. හරි.
මේ තියෙන අමාරය කලින් කිව්වේ. මේ තියෙන දැන් අලුතෙන් එන රවුටර්ස් වල. දැන් අලුතෙන් එන රවුටර් වල ඩේටා ප්ලේන් විතරයි තියෙන්නේ. මේ තියෙන රවුටරින් වෙනම චිප් එකක් නැහැ. එතන මූ මොකද කරන්නේ? එතන තියෙනවා එනමේ CA control agent කියලා පොඩි software එකක් තමයි තියෙන්නේ. එතකොට මෙතෙන්ට මම කර data packet එකක් ආවම මේ රවුටරේ මෙන්න මේ remote server එකට අර කලින් කිව්වා වගේ අදාළ signal ටික යවනවා. ඊට පස්සේ මේ remote server එකේ මුළු network එකම බලලා අදාළ forwarding table එක හදලා ආයෙ මේ router එකටම දෙනවා. ඊට පස්සේ ඌ අදාළ data ටික අදාළ තැනට යවනවා. හරි. ඒක තමයි වෙන්නේ. දවසේ නෙට්වර්ක් සර්විස් මොඩල් හරි. දැන් මෙතන තියෙන නෙට්වර්ක් ලේයර් එකෙන් වෙන කාර්ය බා, ඒ කියන්නේ නෙට්වර්ක් ලේයර් එකෙන් අපිට මොන වගේ සර්විස් එකක්ද හම්බෙන්නේ කියන එක තමයි මෙතනින් කියන මේ ස්ලයිඩ් එක. හරිද? පොඩ්ඩයි ඉන්න. හරි. දැන් නෙට්වර්ක් ලේයර් එකෙන් guaranteed delivery, guaranteed delivery with less than 40 milliseconds delay individual data gap. දැන් මෙන්න මේ වාක්‍ය ටිකෙන් කියන්නේ මෙන්න මෙහෙම සීන් එක. හරිද? දැන් අපි data packet යවනවනේ. අපි message එකක් යවනකොට මේ message එක යන්නේ මෙන්න මේ වගේ චූටි packet ගොඩක්. හරිද? දැන් මෙන්න මේ වාක්‍ය කොටසෙන් කියන්නේ මෙන්න මේ එක පැකට් එකකට මොන වගේ සර්විස් එකක්ද හම්බෙන්නේ. හරිද? එතකොට මේ නෙට්වර්ක් ලේයර් එකෙන් මේ එක පැකට් එකක් හරියටම ඩිලිවර් වෙනවා කියලා ගැරන්ටි කරනවා. ඒක එක සර්විස් එකක්. අනිත් සර්විස් එක තමයි මෙන්න මේ එක පැකට් එකක් මිලි තප්පර 40කට අඩු කාලයක් ඇතුළත යනවා කියලා ගැරන්ටියක් දෙනවා. එතකොට ඒ ගැරන්ටිය තමයි එක ඩේටා පැකට් එකකට දෙන්නේ. හරිද? එක ඩේටා පැකට් එකකට. ඊට පස්සේ example service of flow of data graph. එතන මේ වාක්‍ය සෙට් එකෙන් කියන්නේ මෙන්න මේ මුළු පැකට් ඔක්කොම ටික ගත්තොත්, ඒ කියන්නේ තනි මැසේජ් එකක් විදියට ගත්තොත් ඒ මුළු data packet ඔක්කොටම මොන වගේ සර්විස් එකද හම්බෙන්න කියන්නේ. මෙතන තියෙන in order data graph. ඒ කියන්නේ අපි data packet එක යවුවම ඒ data packet ඔක්කොම පිළිවෙලටම යනවා කියන එක guarantee කරනවා. ඒ කියන්නේ අපිළිවෙල වෙන්නේ නැහැ, යවපු පිළිවෙලටම යනවා හරියට. හරිද? ඊට පස්සේ guaranteed minimum bandwidth flow. ඒ කියන්නේ උදාහරණයක් minimum bandwidth එකක් දෙනවා. ඒ කියන්නේ උදාහරණයක් අපි හිතමු අපි වීඩියෝ එකක් බලනවා කියලා. ඒ වීඩියෝ එක ප්ලේ වෙන්න අඩු ගානේ 2 Mbps bandwidth එකක් තියෙනවා. එතකොට network layer එකෙන් guarantee කරනවා 2 Mbps bandwidth එකක්. උදාහරණයක් මම වීඩියෝ එකක් බලලා ගමන් සින්දුවකුත් අහනවා. වීඩියෝ එකක් බලන ගමන් සින්දුවක් වීඩියෝ එකක් බලන ගමන් ඊමේල් එකක් ටයිප් කරනවා. තව මැසේජ් එකකුත් ටයිප් කරනවා. එතකොට මම දැන් එකපාරට වැඩ තුනක් කරනවානේ. මගේ වීඩියෝ එක ප්ලේ වෙන 2 Mbps ස්පීඩ් එකක් ඕන. එතකොට network layer එකෙන් ඔය මම සින්දු අහන්නයි ඊමේල් එක යවන්න ගලින් 2 Mbps වෙන් කරන වීඩියෝ එකකට. ඇයි ඒක ප්ලේ වෙන්න ඕන නිසා. ඊට පස්සේ තමයි අනිත් එකට ප්‍රමුඛත්වය දෙන්නේ. 2 Mbps දෙනවා වීඩියෝ එකකට. එතකොට වීඩියෝ එකත් ප්ලේ වෙනවා. 1 Mbps දෙනවා මේල් එකට. එතකොට මේල් එකත් යනවා. එතකොට 0.5 Mbps දෙනවා මැසේජ් එකට. එතකොට මැසේජ් එකත් යනවා. අන්න ඒ වගේ බෑන් විත් එක ගැරන්ටි කරලා දෙනවා සර්විස් එක වැඩ කරන්න පුළුවන්. හරිද? ඒකේ පොඩි තේරුණා. ඔව් හෙලගිලි. ඊට පස්සේ restriction on changes in inter packet spacing. මේ inter packet spacing කියන්නේ මේ packet දෙක අතර තියෙන time gap එක. ඒ කියන්නේ මේක යවලා තව තප්පර 40 කින් විතර තමයි මේක යවන්නේ. අන්න ඒ time gap එක වෙනස් වෙන්නේ නැතුව තියෙන එකට තමයි restriction on changes in inter packet spacing කියන්නේ. ඒ කියන්නේ හරියට මේ time gap එක යා maintain කරන මේ දෙක අතර gap එක 40යි නම් මම විශ්වට මැසේජ් එක ගාවල ඉවර වෙනකම් මේ ગેප් එක 40ම තමයි. ඒක වෙනස් වෙන්නේ. හරි. ඊවසේ what is inside a router? මේ router එක ඇතුළේ තියෙන කෑලි මොනවද කියන්නේ? හරිනේ. දැන්
මේ මෙතන රවුටර් කියලා පාවිච්චි කරන්නේ අපේ ගෙදර තියෙන නෝමල් රවුටරේ නෙමෙයි. දැන් අපේ ගෙදර තියෙන රවුටරේ ගත්තොත් ඒකේ මොඩෙම් එකක් තියෙනවා. ගෙදර තියෙන රවුටරේ මොඩෙම් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ ස්විච් එකක් තියෙනවා. ඊට පස්සේ මොඩෙම් එක තියෙන ස්විච් එක තියෙනවා. වයර්ලස් ඇක්සස් පොයින්ට් තියෙනවා. අරනේ ඒ කියන්නේ අපේ ගෙදර තියෙන රවුටරෙන් අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. ඒ කියන්නේ ටෙලිෆෝන් සිග්නල් උ ඉන්ටර්නෙට් සිග්නල් බවට කන්වර්ට් කරන එකත් කරනවා. ඊට පස්සේ අපිට තව ඒකට ඔය ඊතර්නෙට් පෝට් එකට ගහන්න පුළුවන් කේබල්. ඒ කියන්නේ ඒක ස්විච් එකක් විදියටත් වැඩ කරනවා. වයර්ලස් ඇක්සස් කියන්නේ අපිට ෆෝන් එකේ Wi-Fi කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි නෝමල් රවුටරයක් ගත්තොත් ඒකේ Wi-Fi තුත් නැහැ. අර වගේ අපිට ඊතර්නෙට් කේබල් ගහන්න ගහලා කම්පියුටරයක් කනෙක්ට් කරන්නත් බෑ. මේ මොබයිල් ඩේටා පාවිච්චි කරලා ඉන්ටර්නෙට් යන්නත් බෑ. හරිද? ඒතකොට දැන් මේ පාඩමෙන් කතා කරන්නේ එහෙම රවුටර ගැන. මේ ගෙදර තියෙන රවුටර ගැන නෙමෙයි. හරිද? ගෙදර තියෙන රවුටර ඇතුළේ රවුටරෙත් තියෙනවා, මොඩම් එකකුත් තියෙනවා, ස්විච් එකකුත් තියෙනවා, වයර්ලස් ඇක්සස් පොයින්ට් එකකුත් තියෙනවා. ඔය ඔක්කොම එකතු වෙලා තමයි ගෙදර තියෙන රවුටර ඇතුළේ ඔය ඩයලොග් එකෙන් දෙන්නේ. හරිද? හරි. එතකොට මේ තියෙන්නේ රවුටරේ ඉන්ටර්නල් විදිය. හරිනේ. මේ තියෙන රවුටරේ ඇතුලේ රූපය. දැන් රවුටරේ ගත්තොත් මේ තියෙන රවුටර දිනවා. ඒකේ මෙහෙම ඉන්පුට් පෝට් තියෙනවා. අර ඊතර්නෙට් කේබල් ගන්න. හරි. ඊට පස්සේ රවුටරේට ප්‍රොසෙසරයක් තියෙනවා. මේ කතා කරන්නේ මේ මොඩර්න් ඒවයි ওই දෙකම එකට. හරි. හරිනේ. මේ තියෙන්නේ ෆෝඩින් යායක පස්සේ කිය. හරිද? දැන් මේ තියෙන්නේ රවුටරේ ඇතුළට මේ තියෙන රූප. මේ තියෙන රවුටරේ ඉන්පුට් පෝට්. ඔය කේබල් ටික ගහනියෝ. මෙතනින් තමයි සිග්නල් රවුටරේ ඇතුළට එන්නේ. එතකොට මේ ඒ ටික තමයි මේ ලොකුවට කොටු කරලා දීලා දෙන්නේ. ආරණ මේ තියෙන්නේ ඉන්පුට් පෝට් එක. මේදී ඒ ටික තමයි ඔය දීලා තියෙන්නේ. මේ තියෙන ඉන්පුට් පෝට්. මේ තියෙන අවුට්පුට් පෝට් ටික. මේ තියෙන අවුට්පුට් පෝට් ටික. මේ තියෙන හයි ස්පීඩ් ස්විචින් ෆැබ්‍රික්. මේ තියෙන්නේ ස්විචින් ෆැබ්‍රික්. ඒ කියන්නේ දැන් මේ ඉන්පුට් පෝට් එකෙන් ඩේටා මුලින්ම මෙන්න මේ චිප් එකට යනවා. මේ චිප් එකෙන් තමයි අදාළ අවුට්පුට් පෝට් එකට යවන්නේ. හරි. ඒක තමයි මේ ස්විචින් ෆැබ්‍රික් කියන එකෙන් වෙන්නේ. මේ තියෙන්නේ රවුටර් ප්‍රොසෙසර්. එතකොට අපි මෙතනදී කතා කරන්නේ ආදිකාලේ රවුටර් ට්‍රැඩිෂනල් දිය. අලුතෙන් එන රවුටර් නෙමෙයි. අලුතෙන් එන රවුටර් වල මෙන්න මෙහෙම චිප් එකක් නැහැ උදේ. හරි. එතකොට මේ තියෙන්නේ මේ චිප් එකෙන් කරන්නේ ඉන්පුට් එකෙන් එන ඩේටා පැකට් නැත්නම් ඩේටා ග්‍රෑම් අදාළ අවුට්පුට් එකට යන්නේ. යවන්නේ. හරිද? දැන් ඊතර්නෙට් කේබල් එක තියෙනවනේ මෙහෙම. මේ දෙන්නේ ඊතර්නෙට් කේබල් එක. ඒක තියෙනවා RJ45 කනෙක්ටර් එක. ඊට පස්සේ රවුටරේ පෝට් එක තියෙනවනේ මේ සිදුර. මෙතන මේ කොළපාට මෙතන කොටුව කියන්නේ ඔය කේබල් එක වෙන් වෙන තැන. හරිද? මේ නිල් පාට කොටුවෙන් කියන්නේ RJ45 කේබල් එක. මේ රතු පාට කොටුවෙන් තියෙන්නේ රවුටරේ සිදුර. ඒක රවුටරේ ඉන්පුට් මේ. මෙතනත් එහෙම තමයි. මේ රතු පාට කොටුවෙන් කියන රවුටරේ අවුට්පුට් එකේ සිදුර. මේ තියෙන්නේ RJ45 කනෙක්ටර් එකේ හෙඩ් එක. අර සුදු පාට කෑල්ල කේබල් එකේ කොනේදී. මේ තියෙන්නේ කේබල් එකේ කොන. හරි. මේ දේ රවුටරේ ප්‍රොසෙසර් එක. ඒතොර මේ ප්‍රොසෙසරෙන් අර මම කලින් කිව්වා වගේ ෆෝවර්ඩින් ටේබල් එක හදලා මෙන්න මේ යටට දෙනවා. ඒතර ඌ අදාළ වැටික් කරලා. හරි. ඒ ටික හරි. ඉන්පුට් පෝට් ෆන්ක්ෂන්. දැන් මේ දෙන ඉන්පුට් පෝට් එක ලොකු රූපය. මේ දෙන ලයින් ටර්මිනේෂන් කියලා අර කිව්වා වගේ කේබල් එකේ කොන. ලින්ක් ලේයර් ප්‍රොටෝකෝල්. RJ45 හෙඩ් එක. මේ දෙන රවුටරේ පෝට් එක. මේ දෙන පෝට් එක. හරි. මේ දෙන රවුටරේ අර සිදු.
ඊට පස්සේ දැන් පැකට් එනවනේ. පැකට් ටික ආවට පස්සේ ඒ ටික අර ස්විචින් ෆැබ්‍රික් කියන එකට යවන්න එපා, අදාල අවුට්පුට් පෝට් එකට යවන්න. එහෙම කරන්න කලින් රවුටරේ ඉන්පුට් පෝට් එකේ තියෙන පොඩි බෆර් එකක්, ඒ බෆර් එකේ తాවකාලිකව දත්ත ටික තැම්පත් කරගන්න. එහෙම කරන්නේ මොකද, අපි හිතමු දැන් ගොඩක් ස්පීඩ් එකකින් ඩේටා එනවා කියලා රවුටරේට. එතකොට අදාල අවුට්පුට් පෝට් එකට හරියටම යවගන්න බැරි වෙනවා. ඒ කියන්නේ එන ස්පීඩ් එක වැඩි මූ අදාළ පෝට් එකට යවන ස්පීඩ් එකට වඩා. එතකොට පැකට් ලොස් වෙනවනේ. අන්න ඒක වළක්ව ගන්න තමයි මෙන්න මෙතන බෆර් එකක් දාලා තියෙන්නේ. මේ තියෙන බෆර් එක. හරිද? එතකොට දැන් රවුටරේ මෙහෙම නා, අපි හිතමු රවුටරේ පෝට් 10ක් තියෙනවා කියලා. ඒ හැම පෝට් එකකටම එක බෆර් එක ගන්න තියෙනවා. හරිනේ, එක චූටි මෙමරියක් ගන්න තියෙනවා. తాවකාලිකව පැකට් එක වබඩා කරගන්න. හරිද? ඊට පස්සේ මම කලින් කිව්වනේ අර ෆෝල්ඩින් ටේබල් කියලා හදනවා කියලා. මොන පෝට් එකටද යන්න කියලා. අන්න ඒ ෆෝල්ඩින් ටේබල් කියන එකක් තියෙන්නේ මෙන්න මේ ඉන්පුට් පෝට් එකද. ඒතොර ඉන්පුට් පෝට් 10ක් තියෙනවා නම් ඒ 10 ඇතුළේ වෙන වෙනම ෆෝල්ඩින් ටේබල් 10ක් තියෙනවා. මේ ඩිසෙන්ට්‍රලයිස් කියන්නේ ඒකට. එක ටේබල් එකක් නෙමෙයි, ඉන්පුට් පෝට් 10 එනං ෆෝල්ඩින් ටේබල් දු 10ක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් මෙන්න මෙහෙම තමයි වෙන්නේ. හරිද? අපි හිතමු ඔන්න ඩේටා පැකට් එකක් ආවා ඉන්පුට් පෝට් එකට. ඒක මෙන්න මෙතනින් දාගත්තා. හරිද? දැන් මේ ටේබල් එක බලනවනේ. මේකේ ෆෝල්ඩින් ටේබල් එක බලලා මේ ඉන්පුට් පෝට් එක කියනවා. මේක යන්න ඕන පස්වෙනි අවුට්පුට් පෝට් එකට කියලා. ඊටසේ ඒ මැසේජ් එකත් එක පැකට් එක දෙනවා මෙතෙන්ට. පහ කියලා ලේබල් කරලා. ඊටසේ මූව් මොකද්ද කරන්නේ? මූව් එක පස්වෙනි අවුට්පුට් පෝට් එකට යවනවා. ඔන්න තව උදාහරණයක් ගත්තොත් පැකට් එකක් එනවා. ඒ පැකට් එක යනවා මෙතෙන්ට. මූ ඒ පැකට් එක බලලා තීරණය කරනවා. දැන් ෆෝවර්ඩින් ටේබල් එක තියෙනවනේ. මොන අවුට්පුට් පෝට් එකටද යන්න ඕනේ? ඒක යන්න ඕන පළවෙනි අවුට්පුට් පෝට් එක. එතකොට මූ මොකද්ද කරන්නේ? ෆෝවර්ඩින් ටේබල් එක බලලා ඒක පාස් කරනවා මේ ස්විචින් ෆැබ්‍රික් කියන එක. එක කියලා ලේබල් එකක් ගහලා. ඊසේ මූ මුගෙන් අරගෙන එක කියන අවුට්පුට් එකට පාස් කරනවා. ඒක තමයි වෙන්නේ. මේදී මම මේකේ මම මේ ලෙක්චර් නෝට් එක දාන්න අර මේ ඊතර දාව සරලව සරල ඉංග්‍රීසියෙන් කියලා දීලා. හරි, ඒ වෙන සිද්ධිය තේරෙන මේ ලෙක්චර් නෝට් එකේ ඒ ටික තමයි කියන්නේ. මේ ඉරිය අවුල නැද්ද? ඒකේ තේරුණාද බං? දැන් මෙතන තියෙනවා කලින් කිව්ව වගේ මූ තමයි අදාළ විදියට ලේබල් කරලා මේ සිචින් ෆැබ්‍රික් එකට දෙන්නේ. මොන පෝට් එකටද යන්න ඕනේ කියන. මෙතන තියෙන ප්‍රොසෙසර් එක දැන් ඔය මොන ටේබල් එක හරියට හෑන්ඩල් කරන්න එපා. ඒ ටේබල් එකේ වැඩේ කරගන්න ප්‍රොසෙසර් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙසර් එකට කියන ලුකප් ප්‍රොසෙසර් එකක් කියලා. ලුකප් ප්‍රොසෙසර් කියලා තමයි මේ ප්‍රොසෙසර් එකට කියන්නේ. ඒතර හැම ඉන්පුට් පෝට් එකම චූටි ප්‍රොසෙසර් එකක් තියෙනවා. ඒ ප්‍රොසෙසර් එකේ නම ලුකප් ප්‍රොසෙසර්. හරිද? ඉන්පුට් පෝට් 10 නම් ලුකප් ප්‍රොසෙසර් 10ක් තියෙනවා. දැන් ඔය ෆෝවර්ඩින් කියන එක ක්‍රම දෙකකට වෙනවා. එකක් තමයි ඩෙස්ටිනේෂන් බේස් ෆෝවර්ඩින්. ඒ කියන්නේ අපි දන්නවනේ දැන් IP ඇඩ්‍රස් එකක් තියෙනවා කියලා. උදාහරණයක් මම විශ්වර මැසේජ් එක යනවා නම් මම මගේ IP එකයි විශ්වගේ IP එකයි දෙකම පැකට් එකේ දානවා. හරිද? එතකොට ඒක අදාළ තැනට යනවා. අන්න ඒ විදිහට IP ඇඩ්‍රස් එක විතරක් බලලා ෆෝවර්ඩ් කරනවා නම් ඒකට කියන destination based forwarding කිය. හරි. මේ දෙන් only on destination IP address. IP address එක විතරයි බලන්නේ. ඊට පස්සේ තව තැන generalized forwarding කිය.
ජෙනරයිෆෝඩින් එක IP address එකත් බලන පැකට් එකේ ඊට අමතරව තව data තියෙනවනේ header file ඊට අමතරව තව data දෙනවා පැකට් එක ඇතුළේ. අන්න ඒ data ටිකත් බලලා අදාළ දැනට යවන එක තමයි කරන්නේ. එතකොට මේ generalize forwarding කියන එක පාවිච්චි වෙන්නේ අලුත් router වල. ඒ කියන්නේ අර මේ මං අර කලින් කිව්ව server එකකට දත්තයවල අදාළ table එක ගණනය කරනවා කියන්නේ. අන්න ඒ වගේ අලුත් router වල තමයි මෙන්න මේ generalize forwarding කියන එක වෙන්නේ. පාන රවුටර් විතරයි IP එක විතරක් බලන්න. හරි. හරි. දැන් මේ තියෙන destination based forwarding. දැන් අර කලින් ගොන ටේබල් එකක් තියෙනවා කියලා අදාළ තැනට යවන්න. මේ තියෙන්නේ ඒ ටේබල් එකේ උදාහරණ. හරි. දැන් මේ තියෙන IP address එක. දැන් මේ ඉන්නේ මම. මේ තියෙන මගේ IP address එක. මම. හරි. මගේ IP එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ මෙතන උඩ. මේ දින මගේ IP එක. ඊට පස්සේ මේ තියෙනවා output port එක. ඒ කියන්නේ router එකේ මෙහෙම නම් router එකේ output port එක අංක කරනවා 0 1 2 3 හොමම කියලා යටට අංක කරනවා. හරිද? ඊතර මෙන්න මේ IP එකෙන් මොකක් හරි packet එකක් එනවනම් ඒක යවන්න ඕනේ 0 port එක. මේ IP එකෙන් මොකක් හරි packet එකක් එනවනම් ඒක යවන්නේ බිඳුවට. මේ IP එකෙන් එනවනම් ඒක යවන්නේ එකට. මේකෙන් IP එකෙන් ආවොත් ඒක යවන්නේ එකට. අර ඒ වගේ IP එකට output port එක label කරලා තියෙන්නේ. එහෙම නැතුව වෙන IP එකකින් ආවොත් ඒක යවන්න ඕන 3 කියන port එක. හරිද? මේකේ අවාසිය තමයි අපි හිතමු දැන් IP address 1000ක් තියෙනවා කියලා router එක ඇතුළේ. අය router එක ඇතුළේ IP address 1000ක් තියෙනවා. device 1000ක් connect. එතකොට ඒ device 1000ටම මේ table එකේ rows 1000ක් තියෙනවා. එතකොට ඒ හැම එක row එකකටම මේ වගේ තියෙනවා. මේ output port එක. ඒ කියන්නේ මේ IP එකට මේ port එක. එහෙම එහෙම කියලා port ඒ IP 1000ටම port 1000ක් වෙන වෙනම තියෙනවා. table. මේකේ අවුල තමයි table එක ගොඩක් ලොකු වෙනවා. දැන් IP address එක සාමාන්‍යයෙන් bit 32ක් තියෙනවා. එතකොට 2 32 කියලා තමයි අපි ගන්න. ඒ IP address එකේ bit 32ක් තියෙනවා. එතකොට 2 32 වෙනි බලය ගත්තම ඒ bit 32 පාවිච්චි කරලා කොච්චර වෙනස් IP address ගානක් හදා ගන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. හරිද? එතකොට මේ 2 32 කියන්නේ තියෙන්න පුළුවන් වෙනස් combination IP address එක. හරිද? අපි හිතමු මේ 232 කියන්නේ ඔක සුළු කරලා ආවම 5000ක් ආවා කියලා. එතකොට එකිනෙකට යන IP address 5000ක් තියෙනවා. එතකොට මේ 5000ටම හැම port එක මෙහෙම මෙහෙම දෙන්න ඕන. හරිද? එහෙම වුණොත් අර කලින් කියන forwarding table කියන එකේ size එක ගොඩක් ලොකු වෙනවා. GB 5ක් විතර වෙනවා forwarding table එක කියන විතර. මෙන්න මේ table එකේ size එක GB 5ක් වෙනවා මේ කියන විදියට හැදුවා. හරිද? එතකොට හැම input port එකකටම එක table එකක් ගන්න තියෙනවනේ. එතකොට router port 10ක් තියෙනවනම් GB 50ක් වුණ table එක විතරක් දා. එතකොට මේක ගොඩක් inefficient. ඒක නිසා මේක පාවිච්චි වෙන්නේ නැහැ. හරිද? ඒ වෙනුවට මෙන්න මේ longest prefix matching කියන එක පාවිච්චි වෙනවා. ඒ කියන්නේ මේ හරි සරල වැඩ. දැන් router එකේ මොකක් හරි IP එකක් ආවා කියමු මෙහෙම. ඒ IP එකේ මුල ටික විතරයි බලන්න. මුල ටික IP address එකේ මෙන්න මේක නම් ඒක යවන්නේ බිඳුවට. මේ මුල ටික විතරක් බලලා අදාළ port එකට යවනවා. උදාහරණයක් මෙතන. දැන් මෙන්න මේ IP එකෙන් message එකක් එනවා. හරිද? දැන් මේකේ මුල ටික ගත්තොත් තියෙන්නේ 1.1.2 1.3. මේ දින මුල ටික. මේ මුල ටිකට සමානයි. මේ පස්සේ ටික ගන්න. ඒක නිසා මේ packet එක ඇවිල්ලා බිඳුවට. බිඳුව කියන output port එක. හරිද? ඊට පස්සේ මේක ගත්තොත් මේකේ මුල ටික සමානයි. මේකේ මුල ටිකට. ඒක නිසා මේ IP address එකේ message එකක් ආවොත් ඒ message එක pass කියන්නේ pass කරන්නේ එක කියන output port එක. හරි. මේ මෙතන මේ longest prefix කියන්නේ උදාහරණයක් මේ බලන්න. මෙතන ගත්තොත්
මේ අන්තිම තියෙන මෙන්න මේ මෙන්න මේ මේකේ මෙන්න මෙතෙන්ට වෙනකම් මෙන්න මේ මේ ටික ගත්තොත් බින්දු 3 1 1 බින්දු 3 1 1 දැන් මේකත් මේ ටිකයි සමානයි. ඒ කියන්නේ මේක මේකටත් ගැලපෙනවා. හැබැයි මේක මේකටත් ගැලපෙනවා. 1 2 කියන දෙකටම මේ IP එක ගැලපෙනවා. හැබැයි මේක යවන්නේ මේ 1 කියන එකට විතරයි. ඇයි? මේ පිටිපස්සේ බින්දු 3ත් අපි සලකලා බැලුවොත් ඒක ගැලපෙන්නේ මේකට. longest prefix කියන්නේ ඒක. හරි. ඒක තේරුණා? ඒක අවුලන්නේ. ඒක නැත්තම් තව කීයද දෙන්න ඕන? ඒක අවුලන්නේ නැද්ද බං? මොකක් හරි කියවන්කො. ඌ හරි නෑ හරි බෑ හරි 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 බං. ඒක ඇහුවා මොකක් හරි කියවන් ඔය ඉන්න ෆිච්චර්ස් වගේ තමයි. Switching fabric. හරි. දැන් අර කිව්වා වගේ රවුටරේ මෙහෙම තියෙනවා. මේකේ මං කියන්නේ චිප් එකක් තියෙනවා කියලා අර ඕන අවුට්පුට් පෝට් එකට යවන්න. ඒකේ නම තමයි switching fabric. ତොර මේ switching fabric වල වර්ග තියෙනවා. එකක් තමයි memory. අනිත් එක තමයි bus. අනිත් එක තමයි crossbar කියන. මේ memory කියන එකේ වෙන්නේ මෙහෙම. switching fabric එක විදිහට වැඩ කරන්නේ storage එක. input port එකේ message ටික එනවා. ඒ ටික తాවකාලිකව memory store කරනවා. ඊට පස්සේ ඒ memory එකෙන් අරගෙන තමයි ආපහු output port එකට දාන්නේ. හරියට computer එක වගේ තමයි. hard එකේ RAM එකට ගන්නවා, RAM එකේ processor එකට දෙනවා. මේ වගේ scene එකක් තමයි මෙතනදී. bus කියන්නේ තනි line එකක් යනවා මෙහෙම. ඒ තනි ලයින් එකට ඉන්පුට් පෝට් එකේ අවුට්පුට් පෝට් එකේ ඔක්කොම කනෙක්ට් වෙනවා. ඒකෙන් එහෙම යවනවා. ක්‍රොස් බා කියන්නේ මෙන්න මේ වගේ සීන් එක. මෙන්න මේ වගේ සර්කිට් එකක් තියෙනවා පාස්. හරි. ඒ ටික හරි. ඊට පස්සේ අපි හිතමු පැකට් එන රේට් එක R. ඒ කියන්නේ පැකට් එන ස්පීඩ් එක R නම් රවුටරේ පෝට් ඉන් ගානක් තියෙනවනම් මෙන්න මේ ප්‍රොසෙසරේ switching rate එක වෙන්නේ n ගුණ කිරීම r. උදාහරණයක් port 10ක් තියෙනවා නම් packet එකේ speed එක 2 mbps නම් මෙන්න මේ මැද තියෙන processor එකේ speed එක 2 ගුණ කිරීම 10යි. 2 10 20. හරි. එහෙනම් මේ තියෙන memory එක කියන්නේ. හරි. මේ තියෙන පළවෙනි චිප් වල මෙමරි. මේ තියෙන ඉන්පුට් පෝට් එක. ඒකෙන් මෙමරියට දාගත්ත මෙමරියෙන් තමයි අවුට්පුට් පෝට් එකට යවන්නේ. මේකේ අවුල තියෙන්නේ පැකට් එකක් බස් දෙකක් කරා ගමන් කරන්න. ඒ කියන්නේ පැකට් එක ඉස්සෙල්ල මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ඕන. මේ රතු පාටට යවල තියෙන්නේ. ඊට පස්සේ ආයේ මෙතන ඉඳන් මෙතෙන්ට යන්න. හරිනේ? ඒක තමයි 1 2 දාද්දි. මෙන්න මේ විදිහට ලයින් දෙකක් ගමන් කරන්න ඕන නිසා ඒක පට ඉන්නේ ෆී. හරිද? ඒක අවුල්. ෆ්ලෝ වෙනවා. ඊට පස්සේ සිච්චින් වය බස් යෙම මේ මෙන්න මේ මෙමරි අයින් කරලා තනි ලයින් එකක් දාන්න. හරිද? මේ තියෙන්නේ මේ දේ ඉන්පුට් පෝට්, මේ දේ අවුට්පුට්. දැන් මේකේ අවුල තියෙන්නේ ඉන්පුට් පෝට් ගන්න වැඩි වෙන මේ බස් එකේ ස්පීඩ් එක ස්ලෝ වෙනවා. හරි. ඒක තමයි මෙතන තියෙන එකම අවුල. මේ තියෙන මෙන්න මේ වගේ රවුටර් එකට උදාහරණයක්. ඒකෙ මෙන්න මේ බස් කියන ටෙක්නොලොජිය පාවිච්චි කරන රවුටරේ උදාහරණයක් තමයි මේ Cisco 5600 කියන්නේ. ඊට පස්සේ මේ Cisco 5600 කියන රවුටරේ 32 Gbps ස්පීඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ තප්පරයකට මේ බස් එකට මෙන්න මෙච්චර ස්පීඩ් එකකින් ඩේටා පැකට් අදාළ අවුට්පුට් පෝට් එකට දෙන්න පුළුවන්. ටට ටක්. හරි. ඊට පස්සේ මේ තියෙන දැන් අපි පාවිච්චි කරන රවුටර් වල තියෙන මෙකනිසම් එක අපේ ගෙවල් වල තියෙන මෙන්න මේ වගේ. මේ මේ වගේ තමයි තියෙන්නේ. හරිද? මෙතනදී මෙහෙම සීන් එකක් තියෙනවා. දැන් අපි හිතමු
පැකට් එකක් එනවා සයිස් එක MB 10. හරිද? මේ MB 10 පැකට් එක මේ වයර් වලින් යවන්න බෑ. මේ පැකට් එකේ සයිස් එක අඩුයි. හරිද? ඒක නිසා මේ MB 10 පැකට් එක මුලින්ම චූටි චූටි කෑලි වල කඩනවා. MB 1 වගේ ඒවට. අන්න ඒ වගේ පොඩි පොඩි කෑලි වල කැඩුවට පස්සේ තමයි output port එකට යවන්නේ. හරිද? මේ ටෙක්නොලොජිය තියෙන හැම දෙයක්ම. එන පැකට් එක චූටි චූටි කෑලි වල කඩනවා. ඒ කඩපු කෑලි ටික තමයි යවන්නේ. හරිද? මේ තියෙන when a data gram a packet is arrive at input port first it is divided into fixed size small pieces චූටි චූටි කෑලි වල කඩලා තමයි යවන්නේ. හරිද? එතෙන්ට ගන්න තේරුණාද? එතෙන්ට නම් අවුල නැද්ද බලන්න. හරි මම තේරෙන්න නැත්තම් ගියපන්. අවුල නැහැ. මේ ලෙක්චර් එකට බලපන් අර මම මේකේ තියෙන ටික තමයි කියන්නේ ඒකවල. මේකින් කියන්නේ ඔන්න ඔහොම සීන් එක. හරි. ඉන්පුට් පෝට් ක්‍රී. ඒ කියන්නේ ඉන්පුට් පෝට් එකේ ඔය දත්ත කබඩා කරන සීන් එකක් තමයි මෙන්න මෙතනදී. මෙහෙම සීන් එකක් තමයි මෙතන. හරි. දැන් incoming packet speed to input port is higher than the switching rate. In this case, we need buffer inside input port. ඒ කියන්නේ දත්ත එන වේගේ දත්ත මාරු කරන වේගයට වඩා වැඩි. ඒ කියන්නේ අපි හිතමු router එනවා දත්ත 10 Mbps වලින්. හැබැයි මේ switching fabric එකට වැඩ කරන්න පුළුවන් 5 Mbps වලින් විතර. එතකොට දැන් switching fabric එකේ speed එක අඩුයිනේ. මූට අදාළ output port එකට දෙන්න බෑනේ ඉක්මනට. අන්න එහෙම වෙලාවට අපි input port එකේ පොඩි buffer එකක් දාගන්නවා. input port එකේ තාවකාලිකව packet තියාගන්න. අන්න ඒකට තමයි මෙන්න මේ input port queuing කියන්නේ. හරිද? මේක පාවිච්චි කරන්නේ output contention routers. ඒ කියන්නේ මේ ටෙක්නොලොජිය පාවිච්චි කරන්නේ switching fabric කියන මෙන්න මේ මැද තියෙන processor speed එක අඩු router එක විතරයි input port එකේ පොඩි මෙමරියක් අපි හදා. හරිද? එතකොට මේකේ පොඩි අවුලක් තියෙනවා මෙන්න මේක. head of the line blocking. ඒ කියන්නේ මෙහෙම සීන් එක. දැන් මේ මෙතන රතු පාට packet එකක් තියෙනවනේ. මේ රතු පාට packet එක යන්න ඕන මෙන්න මේ රතු පාට output port එකට. එතකොට එකපාරකට output port එකකින් යවන්න පුළුවන් එක packet එක. දැන් මේ රතු පාට packet එක ගියා මෙතෙන්ට. ඊට පස්සේ මෙතන රතු පාට පැකට් එකක් තියෙනවානේ. මේ පළවෙනි එක සෙන්ඩ් වෙලා ඉවරුනාට පස්සේ තමයි මේ දෙවෙනි එකට මෙතෙන්ට යන්න පුළුවන්. හරිද? හැබැයි මෙන්න මෙතන කොළ පාට පැකට් එකක් පිටිපස්සෙන් තියෙනවා. ඒ වගේම මෙන්න මෙතන කොළ පාට output port එකත් free. එතකොට මේ පළවෙනි පැකට් එක ගියාට පස්සේ තමයි මේ දෙවෙනි පැකට් එකට යන්න පුළුවන්. මේ දෙවෙනි පැකට් එක ගියොත් විතරයි මූට මේ කොළ පාඩකට යන්න පුළුවන්. එතකොට මෙතන මේ HOL blocking කියන එක කියන්නේ එක output port එකක් free වුණත් ඒ output port එකට අදාළ packet එකට එන්න බෑ. මොකද ඒ packet එක තව packet එකකින් block කරනවා. දැන් මෙතන රතු එකෙන් මේක block කරගෙන ඉන්නේ. අන්න ඒකට තමයි head of the line blocking කියන්නේ. හරි. ඒක තේරුණා. මේදී මේ රතු පාට අංක එක දව පැකට් එක මෙතෙන්ට එනවා. මූ ගියාට පස්සේ තමයි මුට එන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ කොළ පාට පැකට් එක මෙතෙන්ට එන්න පුළුවන්. නැත්තම් යන්න බෑ. හරි. හරි. output ports non output contention router. දැන් අපි කතා කරන්නේ output port එක ගැන. මේ output port එකේ පොඩි මෙමරියක් තියෙනවා non output contention routers. ඒ කියන්නේ switching fabric එකට ඉක්මනට දත්ත මාරු කරන්න පුළුවන්. උදාහරණයක් අර අපි කියව මැද දීප processor එකට router එකේ ඇතුළේ තියෙන processor එකට
50 GBPS ස්පීඩ් එකෙන් පැකට් මාරු කරන්න පුළුවන් කියලා හිතන්නකෝ. හැබැයි output speed එක 10 Mbps. ඒ කියන්නේ රවුටරේට දත්ත යවන්න පුළුවන් වේගයට වඩා වැඩි වේගකින් රවුටරේ ඇතුළ ප්‍රොසෙසරේ වැඩ කරනවා. හරිද? එතකොට අපි කරන්නේ output port එකේ පොඩි මෙමරියක් හදලා පැකට් එක තාවකාලිකව තියාගන්න යවන්න ඉස්සේ. හරිද? මේතරදී මේ තියෙන සීන් එකේදී රවුටර ඇතුලේ ප්‍රොසෙසරේ ස්පීඩ් එක ගොඩක් වැඩි. හරි. මේ සීන් එකේදී රවුටර ඇතුලේ ස්පීඩ් එක අඩුයි. මෙන්න මෙතනදී රවුටර ඇතුලේ ස්පීඩ් එක අඩු අවස්ථාවක් ගැන කතා කරන්නේ. මෙතන රවුටර ස්පීඩ් එක වැඩි අවස්ථාවක්. හරි. එතකොට මේ රවුටර් ස්පීඩ් එක වැඩි අවස්ථාවේදී අවුට්පුට් පෝට් එකේ තමයි පොඩි මෙමරියක් හදාගෙන තාවකාලිකව දත්ත ටික දාන්නේ. හරිද? එතකොට අපි හිතමු මේ තියෙන අවුට්පුට් පෝට් එකේ තියෙන චූටි මෙමරිය. මේකේ තියෙන ඔහොම පැකට්. හරිද? මේ තියෙන නෙට්වර්ක් කේබල්, අවුට්පුට් කේබල්. RJ45 ජැක් එක ගහලා තියෙන. හරිද? එතකොට දැන් අපි තීරණය කරන්න එපයි මුලින්ම මොන පැකට් එකද යවන්න කියලා. ඒ කියන්නේ මුලින්ම මොන පැකට් එකද යවන්න. අන්න ඒ වගේ මුලින්ම යවන කෙනා තීරණය කරන්න එක එක ඇල්ගොරිතම් තියෙනවා. ඒ ඇල්ගොරිතම් වල තමයි කියන්නේ ෂෙඩියුලින් ඇල්ගොරිතම් කියන. හරිද? අන්න ඒ වගේ ෂෙඩියුලින් ඇල්ගොරිතම් මෙතන තුනක් වගේ තියෙනවා. හරිද? පළවෙනි ෂෙඩියුලින් ඇල්ගොරිතම් එක තමයි ෆස්ට් ඉන් ෆස්ට් අවුට්. ඒක දන්නවනේ. ඒ කියන්නේ මෙන්න මේ මෙමරියට ඔය අවුට්පුට් පෝට් එකේ තියෙන මෙමරියට ඉස්සෙල්ලාම එන පැකට් එක තමයි ඉස්සෙල්ලාම නෙට්වර්ක් එකට යවන්නේ. ඉස්සෙල්ලාම එළියට දෙන්නේ. ඉස්සෙල්ලාම එන පැකට් එක ඉස්සෙල්ලාම එළියට දුන්නු. හරිද? ඒකට තමයි ෆස්ට් ඉන් ෆස්ට් අවුට් කියන්නේ. හරිද? මෙන්න මේ ෆස්ට් ඉන් ෆස්ට් අවුට් කියන ඇල්ගොරිතම් එක පාවිච්චි කරන අවස්ථාවවලදී අපි හිතමු එකපාරට බෆර් එක ෆුල් වුණා. මෙමරිය ෆුල් වෙලා ගියා. දැන් තව පැකට් ඇතුළේ තියාගන්න බෑ. එතකොට අපි දැන් අලුතෙන් එන පැකට් එකට ඉඩ තියන්න එපා. ඒකට මොකද්ද කරන්නේ? මේ දැනට තියෙන පැකට් අයින් කරනවා. හරිද? එහෙම දැනට තියෙන පුළුවන් පැකට් අයින් කරන අවස්ථා තුනක් සලකනවා. ඒ කියන්නේ ටේල් ඩ්‍රොප්. ටේල් ඩ්‍රොප් කියන්නේ මෙන්න මේ අගින්. උදාහරණයක් දැන් මෙතන බෆර් එක ෆුල්. තව ඉඩ නැහැ. එහෙම වුණොත් මේ අගීස දින එක අයින් කළ දාන්න. හරිද? ඊට පස්සේ ප්‍රයෝරිටි මේවට ප්‍රමුඛත්වයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක තමයි වටිනාකම වැඩි, මේක වටිනාකම අඩුයි එහෙම කියන. බෆර් එක ෆුල් වුණ ගමන් මොකද කරන්නේ? වටිනාකම අඩු ටික හැල්ල දා. ඒක එකක්. හරිද? අනෙත් එක තමයි රැන්ඩ. වටිනාකම බලන්නෙත් නෑ. අන්තිමට අගිස්ස තියෙන එක අයින් කරන්නෙත් නෑ. හිතුණු හිතුණු දැන් වලින් අයින් කළා. හරිද? ඒක එක. ඒක තමයි මේ තුනෙන් කියන්නේ. ඊට පස්සේ ෂෙඩියුලින් පොලිසි. අනිත් එක තමයි ප්‍රයෝරිටි. අපි දන්නවා දැන් බෆර් එකේ පැකට් තාවකාලිකව අපි තියාගන්න ඕනේ නෙට්වර්ක් කේබල් එකට දෙන්න කලින්. හරිද? අපි දෙනවා ප්‍රයෝරිටි. ඒ කියන්නේ අංක 1 තියෙන එක තමයි වටිනාකමින් වැඩිම. සෝරි. මේ රතු පාටය තමයි වටිනාකමින් වැඩිම. කොළ පාටය තමයි වටිනාකමින් අඩු. හරිද? එතකොට අපි මුලින්ම නෙට්වර්ක් කේබල් එකට අවුට්පුට් කේබල් එකට යවන්නේ වටිනාකමින් වැඩි ටික. උදාහරණයක් මෙන්න මෙතන රතු පාට පැකට් එකක් ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් රතු පාට පැකට් එක සෙන්ඩල ඉවර වෙන්නේ මෙන්න මෙතන ගැට්ටෙදි. මේදී මෙන්න මෙතනදී තමයි රතු පාට පැකට් එක සෙන්ඩල ඉවර වෙන්නේ. එළියට දීලා ඉවර වෙන්නේ මෙන්න මේ මෙතන. මේ රතු පාට පැකට් එක එළියට යන්න කලින් කොළ පාට පැකට් එකකුත් වෙනවා. රතු පාට පැකට් එකකුත් එනවා තමයි. එතකොට අපි ආයි මුලින්ම එළියට යවන්නේ මේ කොළ පාට එක ඉස්සෙල්ලා කියලා නෙමෙයි. රතු පාට එක තමයි යවන්නේ. ඒක ප්‍රයොරිටි වැඩි. කොළ පාටේ කලින් ආවට වැඩක් නැහැ. මොකද ඒක වටිනාකම අඩු නිසා. වටිනාකම වැඩි කාට තමයි මුල්දන්නේ. හරිද? එතකොට මේ වටිනාකම අපිට තීරණය කරන්න පොළ විදි තියෙනවා. එකක් තමයි අපි මාක් එකක් දානවා. ඒක පැකට් වල අපි මාකින් දෙනවා. මෙන්න මේ පැකට් එකට අංක 1 පැකට් එක තමයි වටිනාකම වැඩි. දෙක තමයි ඊළඟ වටිනාකම. තුන තමයි ඊළඟ වටිනාකම වැඩි කියලා අපි මැනුවල් ඔහොම ලේබල් කරනවා.
ඒක තමයි එකක්. අනිත් එක තමයි IP address එක source port එක බල වටිනාකම දෙනවා. උදාහරණයක් අපි හිතමු පැකට් 10ක් තියෙනවා මේක ඇතුලේ. එක පැකට් එකක් Google එකේ. එකක් Yahoo. එකක් eCAL. ඒතර වටිනාකම අඩුව මොකද eCAL නේ. හා ඒකට වටිනාකම දෙන්න ඒක අයින් කළා. වටිනාකම වැඩි Google. Google එකේ පැකට් එක තමයි මුලින්ම යන්නේ. හරි. ඒක බලන IP. ඊට පස්සේ round robin scheduling. ඒ කියන්නේ මෙහෙම සීන් එක. මේක සයිකල් එකක් විදිහට යනවා. ඒ කියන්නේ මුලින්ම අපි හිතමු රතු පාට පැකට් එකක් යවන මුලින්. ඊට පස්සේ කොළ පාට පැකට් එකක්. ආයි ඊළඟට යවන්න රතු පාට. ආයි ඊළඟ කොළ පාට. ආයි රතු පාටයක් කොළ පාට. රතු පාට කොළ පාට. රතු පාට කොළ. ඔහොමම රවුමල රවුමල තමයි යන්නේ. හරි මාරුවෙන් මාරු. ඊට පස්සේ weighted fare WFQ මේක තව එක වර්ගය. මේකේ තියෙන්නේ මෙහෙම සීන්. අපි weight එකක් දෙනවා උදාහරණයක් රතු පාට පැකට් දෙකක් යවන්න ඕන මුලින්. හරිද? ඊට පස්සේ කොළ පාට පැකට් එකක් යවන්න. ඊට පස්සේ නිල් පාට පැකට් තුනක් යවන්න. ආ ඊළඟ වටේදී රතු පාට පැකට් දෙකක් යවුවා, කොළ පාට පැකට් එකක් යවුවා, නිල් පාට පැකට් තුනක් යවුවා. ආයි ඊළඟ වටේදී රතු පාට දෙකක් යවුවා, කොළ පාට එකක් යවුවා, නිල් පාට තුනක් යවුවා. ඔහොමම රවුමට රවුමට යනවා. හරි. ඒකේ තේරෙනවා. අවුල නැහැ. ඔව්. ජස්සේ ඉන්ටර්නෙට් නෙට්වර්ක් ලේයර් ඔය නෙට්වර්ක් එකේ තියෙන එක එක මේවා තමයි රවුටින් ප්‍රොටෝකෝල් IPA ප්‍රොටෝකෝල් කියලා එකක් තියෙනවා මේ නෙට්වර්ක් ලේයර් එකේ ඇතුළ කැරේලි මේදී මුලින්ම තියෙන ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක මේදී නෙට්වර්ක් ලේයර් එක සි ලින්ක් ලේයර් ෆිසිකල් ලේයර් මේ ඩේටා ලින්ක් ලේයර් කියලා කියන ඇප්ලිකේෂන් ලේයර් එක මේ උඩින් තියෙන එක මෙතන දීලා නැහැ හිතන්නේ හරිද දැන් නෙට්වර්ක් ලේයර් එක ඇතුළ මේ වගේ රවුටින් ප්‍රොටෝකෝල්ස් තියෙනවා ඒ කියන්නේ මම විශ්වට මැසේජ් එක ගෑවුවම ඒක මොන පාරද යන්න ඕන. අන්න එහෙම අන්නේ යන පාර තීරණය කරන නීති රීති වල තමයි රවුටින් ප්‍රොටෝකෝල් කියන්නේ. IP ප්‍රොටෝකෝල් කියන්නේ ඇඩ්‍රෙසින් කන්වෙන්ෂන්. ඒ කියන්නේ දැන් IP ඇඩ්‍රස් එකට ස්ටෑන්ඩඩ් විදියක් තියෙනවනේ. උදාහරණයක් දැන් වාහනයක් ගත්තොත් ඒකට සේෆ්ටි ස්ටෑන්ඩඩ් තියෙනවා. අන්නේ වගේ IP address වලත් standards තියෙනවා. අන්නේ standards නියාමනය කරන නීති රීති. ඒකට තමයි IP protocol තියෙන්නේ. ICMP කියන්නේ එක එක errors එනකොට මේ අපි දැන් packet එක ගෙවුවා ඒක එක එක පාට router එක ඇතුළතදී loss වෙනවා. අන්නේ එතකොට ඒක error ගන්නේ. අන්නේ ඒ වගේ errors කොහොමද handle කරන්නේ කියන එක ගැන තමයි මේ ICMP protocol එකෙන් කරන්නේ. හරිද? මේ තියෙන්නේ IP datagram format. ඒ කියන්නේ අපි කලින් කිව්ව දැන් application layer එක තියෙන මෙන්න මෙතන උඩ. හරිද? මේ application layer. ඊට පස්සේ මේ application layer එකේදී නිකම්ම data. ඒ කියන්නේ මම විශ්වට message එකක් යවනකොට application layer එකේදී තියෙන්නේ හලෝ කොහොමද? මෙන්න මෙහෙම තමයි ඇප්ලිකේෂන් එකේ ලේයර් එකේදී අපේ ඩේටා ටික තියෙන්නේ. හරි. මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එකට එනකොට මේ ටික එන්ක්‍රිප්ට් කරනවා. ඒ කියන්නේ ඔය එන්ක්‍රිප්ට් කරලා ඔය තරුදා එන්ක්‍රිප්ට් කරලා තමයි යවන්නේ. හරි. ඊට පස්සේ මෙතනදි නිකම්ම ඩේටා මෙතෙන්ට ආවමෝග අපි කියන සෙග්මන්ට් කියලා. මෙතෙන්ට ආවගේ සෙග්මන්ට් එකක් කියලා. හරි. සෙග්මන්ට් දැන් ඒ ඩේටා ටිකම මෙතන පල්ලෙහාට ආවම අපි කියනවා ඩේටා ග්‍රෑම් එකක් කියලා. හරි. ඩේටා ග්‍රෑම් එක. එතකොට මෙන්න මේ ඩේටා ග්‍රෑම් එක මොන වගේද කියලා තමයි මෙන්න මෙතන තියෙන්නේ. හරි මේ තියෙන ඩේටා ග්‍රෑම් එකේ ෆෝමැට්. හරිද? එතකොට ඩේටා ග්‍රෑම් එකේ උඩට ගේ දෙනවා ඔය අපිට මේ ඩේටා ග්‍රෑම් එක රවුටරේ
මොන තැනටද යවන්න කියන එක ගැන දත්ත දෙන ඒවා. උදාහරණයක් මම විශ්වට මැසේජ් එකක් යවනකොට දැන් ඒ යන පාර එක එක රවුටර් තියෙනවනේ. ඒ රවුටර් පාත් ඩිටර්මයින් කරන්න මෙන්න මේ දත්ත ටික ප්‍රයෝජනෙට ගන්න. මෙන්න මේකේ. හරි ඔන්න ඔය ටික තමයි රවුටරේ පාවිච්චි කරන්නේ. ඔබේ වැඩ ටික කරා. හරි. දැන් මෙතන තියෙන ඔය පළවෙනි මේ මම මේක එවන්න මේ කියවන බලන්න ෂේප් එක. දැන් මෙතන වැදගත්ම එක මෙන්න මේ ටික. මෙන්න මේ ටික තමයි මේකේ වැදගත්ම කොටස මම කොල පාට රවුම් කරලා තියෙන්නේ. හරි. ෆ්‍රැග්මන්ටේෂන් එක රියැසින්. එතනදී වෙන්නේ මෙන්න මෙහෙම සීන් එක. ඒ කොතනද මම කට් උනේ මම කොහෙ ගියෝ කියෝ යනවා මේ ටික මේ හරියට ආව නැද්ද මේ ටික මේ මෙතෙන්ට එනවා කරාද ඒ කියද මේ ටික ඔක්කොම මං කිව්වද අවුලක් නැහැ නේ කියන එක තේරෙනවද අවුලක් නැහැ ෂේප් මම ලෙච්චර නෝට් එක දාලා තියෙන මම අර නෝට් දාලා තියෙන තැන ඉඳන් පොඩියට හරි ඊළඟට ගියේ ආ බොඩ් දැන්
මේ දින මහා පාර මේ A9 මාර්ගය හරි දැන් මෙහෙම ලොකු පාරක් තියෙනවා ඊට පස්සේ මෙතන පොඩි පාලමක් තියෙනවා දැන් මෙතන වාහන 100ක් එනවනම් මෙහෙම එක ලේන් එකම වාහන තුන තුන එනවනම් මෙහෙම තුනක් එනවා එකපාර මේ තුනටම මේක යන්න බෑනේ මේ මේවා එකින් එක යන්න ඕන මේ හරිද මේකට කියනවා දැන් මේක අවුල්නේ මේකෙන් වාහනයනි ස්පීඩ් එක ස්ලෝ වෙනවා හරිද නෙට්වර්ක් එකත් මෙහෙම තමයි අපි මෙහෙම රවුටර් කනෙක්ට් කරලා තියෙනවා එක එක ඒවා එක එක කේබල් වලට දැන් හිතන්න මේ රවුටරේට 10 MB පැකට් එකක් එනවා මෙගාබයිට් 10ක පැකට් එක. ඉච්චර ලොකු පැකට් නෑ. නිකන් හිතන්න එහෙම කෙනා වගේ. හරිද? මේ වයර් එක දිගේ මේ 10 MB යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? හැබැයි මේ 10 MB පැකට් එක මෙතෙන්ට ආවට පස්සේ මේ වයර් එක ඇතුළේ යන්න පුළුවන් උපරිම 5 MB. හරිද? උපරිම 5 MB තමයි යන්න පුළුවන්. එහෙනම් දැන් මේ වයර් එකෙන් මේ පැකට් එක යවන්න ඕන අපිට මොකද්ද කරන්න වෙන්නේ මේක කෑලි වල කඩන්න වෙන්නේ හරිද අන්න ඒකට තමයි අපි ෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ මේ එක එක වයර් වල කැපැසිටි එක එක විදිය ඉන්ටර්නෙට් එකේ හරිද එතකොට මේ වයර් එකකින් යවන්න පුළුවන් උපරිම සයිස් එකක් තියෙනවනේ අන්න ඒ සයිස් එකට අපි අපේ පැකට් එක කඩා ගන්න අන්න ඒකට තමයි අපි ෆ්‍රැග්මන්ටේෂන් කියන්නේ හරිද හරි සර හරිද එතකොට ඔන්න ඔය ෆ්‍රැග්මන්ටේෂන් එක කියන එක කරගන්න තමයි මෙන්න මේ IP ඩේටාග්‍රෑම් එකේ මෙන්න මේ තීරුවෙන් උදව් කරන්නේ හරිද ෆ්‍රැග්මන්ටේෂන් ඕෆ්සෙට් ඒ කියන්නේ අපි හිතන්න අපි 10යි MB පැකට් එක 5 MB කැරි වලට කැඩුවා කියලා එහෙනම් මෙතන ඕෆ්සෙට් එක වෙන්නේ 5 MB කියන්නේ කඩන චූටි කැරි සයිස් එක තමයි ඕෆ්සෙට් කියන්නේ හරි එක තමයි මේ ෆ්‍රැග්මන්ට් ඕෆ්සෙට් කියන්නේ අනිත් ටික මේ මම මෙහෙන් දාලා දෙන ඊටේ ෂේප් එක බලන්න හරිද ඊට පස්සේ ඕවර්හෙඩ් ඕවර්හෙඩ් කියන්නේ මෙහෙම සීන් දැන් අපි ගත්තොත් අපි හිතන්න අපි මැසේජ් එකක් යවනවා 3 බයිට් වල මම විශ්වට යවනවා හායි කියලා දැන් ඒ හායි කියන එක යවන්න ඒක TCP ලේයර් එක හරහා යන්න ඕන. ඒ කියන්නේ ඇප්ලිකේෂන් ලේයර් එකදී හායි කියලා යවනවා මම විශ්වට. ඒක විශ්වට යන්න කලින් ට්‍රාන්ස්පෝර්ට් ලේයර් එක හරහා යනවා. එතකොට එක කෑල්ලක් ඇඩ් වෙනවා. ඒක 20 බයිට් තව ඩේටා චුට්ටක් ඇඩ් වෙනවා. යවන්න ඕන කරන තත්ත්ව ටික දා. ඊට පස්සේ නෙට්වර්ක් ලේයර් එකට ආවම තව 20 බයිට්ස් ඇඩ් වෙනවා. හරිද? එතකොට මේ 3 බයිට් මැසේජ් එක යවන්න අපිට අමතරව 40 බයිට් ඩේටා ප්‍රමාණයක් එකතු කරන්න ඕන. අන්න ඒකට තමයි අපි ඕවර්හෙඩ් එකක් කියන්නේ. හරි. චූටි මැසේජ් එකක් යවන්න ඒකට අමතර දත්ත විශාල ප්‍රමාණයක් එකතු කරන්න ඕන. අන්න ඒකට තමයි ඕවර්හෙඩ් කියන්නේ. හරි. ඊට පස්සේ මේ තියෙනම කලින් කිව්ව සීන් එක. පැකට් එකේ චූටි චූටි කෑලි වල කඩන. දැන් මෙතනින් ලොකු දිග පැකට් එකක් එනවා. මේ පැකට් එක මේ ලින්ක් එක හරහා යන්න බෑ. ඒක නිසා මේ පැකට් එක පොඩි පොඩි කැරි වල කඩනවා. ඒ කැරි ටික තමයි ඊට පස්සේ හැමතැනින්ම යන්නේ. හරිද? මෙතනදී එක විශේෂයක් තියෙනවා. මේ රී ඇසෙම්බ්ලි කියන එක වෙන්නේ හොස්ට් ගෙදි විතරයි. ඒ කියන්නේ මෙහෙම. දැන් හිතන්න පැකට් එක මේ ලින්ක් එකෙන් සම්පූර්ණයෙන් යන්න පුළුවන්. මේ ලින්ක් එකෙන් යවන්න බෑ. මේ ලින්ක් එකෙන් යන්න චූටි කැරි වල කඩනවා. හරිද? හැබැයි දැන් මෙතන මේ වයර් එක තියෙන්නේ මේ වයර් එක ඇතුලේ ලොකු පැකට් එකක් යවන්න පුළුවන්. එහම ලොකු පැකට් එකක් යවන්න පුළුවන් වුණා කියලා
මේ කෑලි තුන එකතු කරලා තනි පැකට් එකක් මෙතනදී හදන්නේ නැහැ. මේ කඩපු පැකට් එක ආපහු එකතු කරන්නේ අදාළ ඩෙස්ටිනේෂන් එකට ගියාම විතර. උදාහරණයක් මම විශ්වට ලොකු ෆයිල් එකක් යවනවනම් ඒ ෆයිල් එක මෙතනදී කැඩුනනම් ඒ කැඩිච්ච කෑල් ටික එකතු කරන්නේ ආයි විශ්වගේ කම්පියුටර් එක ඇතුළට ගියාට පස්සේ. හරි. මේ මගදී එකතු කරන්නේ ආ වෙන්නේ. හරි. ඒක දේරුණා. මේ තියෙන්නේ අර තනි පැකට් එකක් කොහොමද කෑලි වල කඩන්නේ කියලා. දැන් මේ තියෙන ලොකු පැකට් එක. මේ තියෙන ලෙන්ත් එක 4000. මේ ඒවා චූටි චූටි කෑලි වල කඩලා තියෙන. හරිද? ඕෆ්සෙට් කියන්නේ මේ ඩේටා පැකට් එක ඉවරන දෙන උදාහරණයක්. අපි මේක මෙහෙම කෑලි තුනක් කඩනවානේ. මෙතන තමයි බිංදුවයි බයිට්ස්. මෙන්න මේ පළවෙනි බකට් එකේ අගිස්ස තමයි බිංදුව. හරිද? මේ ඊළඟ අගිස්සට යනකොට කොච්චර බිටු ප්‍රමාණයක් තියෙන කියන එක තමයි මේ ඕෆ්සෙට් එකෙන් කියන්නේ. හරිද? බයිට් ප්‍රමාණයක් තියෙන උදාහරණයක් මේ පළවෙනි බකට් එක බයිට් 10යි. දෙවෙනි බකට් එක බයිට් 10යි. එහෙනම් මේ දෙවෙනි පැකට් එකේ ඕෆ්සෙට් එක වෙන්නේ 10 බයිට්ස්. මෙතන ඉඳන් බලන්න. හරිද? මේ පැකට් එකත් බයිට් 10යි. දැන් මේ 10 කැරේ තුන. මෙතන බිංදුව. මෙතන තියෙන්නේ 10. මෙයා ගිස 20යි. එතකොට මේකේ ඕෆ්සෙට් එක 10යි. මේකේ ඕෆ්සෙට් එක 20යි. හරි. ඒක තමයි ඕෆ්සෙට් කියන එක කියන්නේ. මේ මේ මෙහෙම තමයි ඕෆ්සෙට් එක හැදෙන්නේ. ඒක නම් ඔය ලොකුවට අහන්න යන්නේ මම ඒකත් ඔය ඇඳලා තියෙන විදිහ. ඒක ටික ෂේප් එක බලන්න බලලා තේරුම් නැතුන තහ. හරි. තවස ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්. දැන් IPv4 address. IP address වර්ග දෙකක් තියෙනවා. එක දන්නවනේ IPv4 කියන එකයි IPv6 කියන එකයි. දැන් මෙතන තියෙනවා IPv4 කියන. මේක නිකන් බලා ගන්න ඒ ටික අවුලන්නේ. The application layer එකේදී address එක බලා ගන්න ගන්නේ URL එක. Network layer එකේදී IP address. Data link layer එකේදී MAC එක තමයි ගන්න MAC address. MAC address එක කියන්නේ අපේ computer network card එකේ number එකක් තියෙන. Wi-Fi අහු වෙන card එක තියෙනනේ. අන්නේ network card එකේ number එකට තමයි මේ MAC address කියන්නේ. හැම network card එකකම මේකට අදාළ MAC address එකක් තියෙනවා. ඒක computer එක හදන එක යන තමයි දෙන්නේ. මේක වෙනස් කරන්න බෑ. IP address එක බයිට් 4ක් තියෙනවා. ඒ කියන්නේ බයිට් 4ක් පාවිච්චි කරලා තමයි IP address එක හැදෙලා තියෙන්නේ. මෙන්න මේ විදියට බයිට් 4ක් තියෙනවා. අනේ IP address ඕනම IP address එක කෑලි දෙකක්. IP address එකේ එක කෑල්ලක් ගන්නවා network address කියලා. අනිත් කෑල්ල ගන්නවා නෝඩ් ඔ හොස්ට් ඇඩ්‍රස් කියලා. උදාහරණයක් මෙහෙම. හිතන්න දැන් මේ තියෙන්නේ විශ්වගේ කම්පියුටර් එක. හරිද? මේ තියෙන්නේ විශ්වගේ ගෙදර රවුටර් එක. ගෙදර හෝම් Wi-Fi network එක. හරිද? මේ තියෙන්නේ ඉන්ටර්නෙට් එක. මේ ඉන්නේ මම. හරිද? දැන් විශ්වගේ IP එක අපි ගමු 193. හරිද? විශ්වගේ IP එක හිතන්න මේක කියලා. මේ IP එකේ එක කෑල්ලක් ගන්නවා විශ්වගේ හෝම් network එක අඳුර ගන්න. IP එකේ අනිත් කෑල්ල ගන්නවා විශ්වයේ කම්පියුටරේ අඳුරගන්න. හරිද?
ඒක තමයි IP address එක ප්‍රධාන කැරේ දෙක. එක කෑල්ලක් ගන්නෙ network එක අඳුර ගන්න. network එක නැත්තම් subnet address එක. අනිත් කෑල්ල තමයි node or host address. ඒක කෑල්ලක් ගන්නෙ network එක අඳුර ගන්න. අනිත් කෑල්ල ගන්නෙ host අඳුර ගන්න. හරි. IP addressing classes. IP address එකේ එක එක වර්ග තියෙනවා. එකක් තමයි classes කියන්නේ. හරිද? අනිත් එක තමයි මෙන්න මේක. අනිත් එක තමයි CIDR. පොඩ්ඩක් ඉන්න යට ඇත්ත. මේදි එක IP address වර්ගයක් තමයි CIDR, classless inter domain routing කියන්නේ. class කියලා IP address වර්ගයක් තියෙනවා, classless inter domain කියලා IP address වර්ගයක් තියෙනවා. තව IP address වර්ගයක් තියෙනවා VLSM කියලා. ඔන්න ඔය තුන තමයි IP address වර්ග තුන. හරිද? මේ lecture note මේ IPv4 කියන lecture note set එකේ තියෙන්නේ IP address වර්ග තුනක්. එකක් තමයි class, අනිත් එක තමයි CIDR, අනිත් එක තමයි VLS. ඌව තමයි IP address වර්ග තුනකට තියෙන්නේ. හරිද? ඒ වර්ග තුන ගැන ඉගෙන ගන්න එක තමයි තියෙන්නේ. මේ ටික පස්සේ දවසක් කරමුද? මේ යටර යට දිගට තව තියෙනවා. මොකෝ ගියා? මේ නෙට්වර්ක් එක අනිත් ලෙක්චර් නෝට් එක කරන්න ඕනද? ඔව් ඔව් ගැදුව. සහන් ඈ? කරාන ආදායති වෙලාවක් තිබුණාද? නෑ සහන් කරලා දෙන්නම් කිව්ව එක. මම දැන් හතරවෙනි ලෙක්චර් නෝට් එක ඉවර කරන්න. සහන් තුන්වෙනි එක කරා. ආ එදේ. අවුලක් නෑනේ හෙට අටටමකෝ තුන්වෙනි එක කරෝ. හෙට අට අවුලක් නෑනේ. අවුලක් නෑනේ. ආහා. එයා ගිරියේ. අවුලක් නෑ. හෙට තුන්වෙනි එක සාහන් කරන්නේ. ඊට පස්සේ ආයේ මම මේක ඉතුරු ටික කරනවා. ආහා. හෙට නෝට් එක මම දාලා තියෙනවා බලපංකෝ ඒ. මම ඊතල දාලා වෙනවා දාලා දී. අරනේ එහෙනම් ගුණ පුස. හරි බාරි. හරි බාරි. හරි එනවා. හරි. දැන් කිව්වා දැන්.